යන තැන හැමදාම මේ රටේ ජනතාව ප්‍රශ්න කරනවා. දැන් ඒගොල්ලෝ මේ හැමදාම ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා ඔබට කතා අහනවා, මහත්තයෝ මොකද අපිට වෙන්නේ? අපිට නැගිටින්න බෑ මහත්තයෝ, දරුවෙකුට එක්සයිස් පොතක් ගන්න බෑ, මේ පල් හොරු දේශීය පාරට කෑවා. අපිට තියෙන විසඳුම මොකක්ද? මේකේ අභ්‍යන්තරය ඇත්තට මේකට වෙන හේතුව මේ රටේ ජනතාව දන්නේ නැහැ. ජනතාව හිතා ඉන්නවා මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් හා ඔවුන්ගේ මුරබල්ලා හැටියට පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ විතරයි මේකට වග කියන්න ඕන කියලා. නෑ, එහෙම නෙවෙයි. මේ විශාල, ඒ කියන්නේ බිහිසුණු, ඒ වගේම බරපතල අභියෝගයක් අරගෙන මේ කරන ප්‍රකාශය ගැන මුළු රටම සමන් දෙන්න ඕන. මොකද නාගානන්ද කියන්නේ කිසිම කෙනෙකුට උවමනා විදියට එක මයිල් ගහකට හොල්ලන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒක දන්න අය දන්නවා. ඒක නිසා තමයි මම මේ ටික ඔබට අද කතා කරන්නේ. රට තවදුරටත් එක අඟලක්වත් ඉස්සරහට යන්න බැහැ. තවදුරටත් ජනතාව නැත්තටම නැති වෙනවා මේක කතා නොකර හිටියොත්. වසර 13ක් 2009 ඉඳලා නාගනන්ද නොයෙකුත් තාඩන, පීඩන, ගර්ජන ඔක්කොටම මුහුණ දෙන්නේ මේ ඔක්කොම ඉවසුවා. ට්‍රිමෙන්ඩස් endless persecution, sustained pattern of persecution, දිගින් දිගටම මහ ජනතාව වෙනුවෙන් ඍජුවම ක්‍රියා කිරීම නිසා මුහුණ දුන්නා නොයෙකුත් ප්‍රශ්නවලට. මේ වෙනකොටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නාගානන්ද මේ වෙන හැම නඩුවක්ම සත්ත පහක ගාස්තුවකට කරන ඒවා නෙවෙයි. කෙලි ප්‍රේසගේ නඩු, අර මැද පෙරදිග ඉඳලා එන්න බැරි අයගේ නඩුව, ඒ වගේම ඔබ දන්නවා අර මුදුලිගේ තරුණයාට පහර දීම සම්බන්ධව, ඒ වගේම ගෝල් ෆේස් එකට ආපු අර දේශබන්දු තෙන්නෝකෝගේ නඩුව, මේ වගේ නඩු රාශියක් නම එක නඩුවක්වත් නඩු ගාස්තුවට කරන දේවල් නෙවෙයි. ඒකට මිනිසුන්ට තේරෙන්නේ නැහැ ලෝකේ එහෙමයි ඉන්නවා කියලා. නමුත් ඉන්නවා. මොකක්ද අද මම ඔබට කතා කරන්නේ? මම අද තීන්දුව කළා ශ්‍රී ලංකාවේ ජනතාවගේ අධිකරණ බලය බලගන්වන අධිකරණයේ හැසිරීම කට්ට කඩලා කතා කරන්න. මේක කතා නොකර බෑ. නීතිපතිවරයා හා අධිකරණයේ මේ රටේ ජනතාව දනගස්සලා මේ රටේ 225 මේ විදිහට මංකොල්ල කද්දි රට තමන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම පැහැරහැරීම හා ජනතාවගේ අධිකරණ බලය පාවා දීම සම්බන්ධව මම ඔබට අද කතා කරන්න තීන්දුව කළා. මේ සම්බන්ධව කරන ප්‍රකාශය බ්‍රිතාන්‍ය රජයත් මේක අහනවා. ඒක නිසා මට සමහර තැන්වලදී ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්න සිද්ධ වෙයි. මේ ගැන දැඩි අවබෝධයකින් සවන් දෙන්න. 1948 පස්සේ 2022 වෙනකම් මෙවැනි ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ කිසි කෙනෙක් කරලා නැහැ. ඇයි? නිවටකමට ඇඹරන මිනිසුන්ට මේක කරන්න බෑ. මේක කරන්න තියෙන ඍජු බව. ඒක නිකන් ආවට ගියාට එන්නේ නැහැ. කුණු කඳුලක්වත් ගාගත්ත මිනිහෙකුට මේ වැඩේ කරන්නත් බෑ. අපි දැන් කතා කරමු. අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ අග්‍රවිනිශ්චකාරවරයා ජයන්ත ජයසූරි මහතා බරපතල අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත චූදිතයෙක් හැටියට අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරියට නාගානන්ද ගෙනාවා. මේක කරන්න ඕන. ඔහුත් එක්ක ඇති පුද්ගලික ගනුදෙනුවක් නිසා නොවේ, ඔවුන් මේ විදිහට රටේ ජනතාව පාවා දෙනකොට, ජනතාවගේ අධිකරණ බලය කැත්ත විදිහට පාවා දෙනකොට තවදුරටත් මේක ඉවසන්න බෑ. අද අධිකරණයේ ලොකු කැළඹීමක්. මම දැක්ක සමහරු අඬනවා, කරන්න දෙයක් නෑ. රටේ ජනතාවගේ අධිකරණ බලය මේ විදිහට අවභාවිතා කරද්දී මහජනතාවගේ අධිකරණ බලයේ ඍජුවම, ඒ කියන්නේ ජනතාවගේ අධිකරණ බලයේ ඍජුවම බලගන්න ක්‍රියාකාරී නීතිඥයෙක් හැටියට නාගානන්ද තීන්දුව කළා. මේක තව එක මොහොතක්වත් කතා කරන්න, මේක ප්‍රමාද කරන්න බෑ. මේක ඔක්කොම කට්ට කඩලා ජනතාවට පෙන්වන්න ඕනි. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඔක්කොම මේ විදිහට රටේ හැසිරෙන්නේ අධිකරණය මේ විදිහට ජනතාවගේ අධිකරණය ප්‍රසිද්ධියේ එල්ලිපිට පාවා දෙන නිසා. ඔබ විශ්මයට පත් වේ. අහන්න මේක.
මොකක්ද මොකක්ද මේ තත්ත්වය මේකට තියෙන ප්‍රධාන හේතුව අපිට මේ විදිහට කතා කරන නීතිඥයින්ට දැන් මීට ඉස්සෙල්ලත් එක නීතිඥයෙකු අවුරුදු 7ක් යාව ගෙදර ඇරියා කිසිම හේතුවක් නැතුව නාගන්ද වසර 3ක් තහනම් කළා එදා අධිකරණයේ හිටපු දෙන්නෙක් කිව්වා අපි ළඟ පිස්තෝලයක් තිබ්බනම් අපි විනිශ්චයකරුවෝ 3 දෙනාට වෙඩි තියනවා කියලා ඒ තරම් කැතයි අධිකරණයේ හැසිරීම මේ මැජිස්ට්‍රේට් කෝට් එක ගැන මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට මේ රටේ ජනතාව දැනුවත් කරන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය ගැන මොහු දැන් ඉන්න අග්‍රවිනිශ්චකාරවරයා මොකද මේක මේ තත්ත්වයට එන්නේ මේ තත්ත්වයට මෝරා එන්නේ එක්තරා වැදගත් හේතුවක් තියෙනවා බ්‍රිතාන්‍ය රජයෙන් නාගානන්ද අමතා කතා කළා ඒ පුළියුම අධිකරණයට වගකීමක් තියෙනවා ජනතාවගේ අධිකරණ බලය බැල ගැනීමේදී දේශපාලනයේ කිසිසේත්ම ගා ගන්න බෑ ඔවුන්ට තියෙන එකම වගකීම ජනතාවගේ අධිකරණ බලය ඍජුව බල ගැනීම පමණයි නමුත් ඒක ලංකාවේ වෙන්නේ නැහැ මේකට ප්‍රධානම හේතුව මොකද්ද නාගානන්ද විරුද්ධ චෝදනාවක් ගෙනාවා අධිකරණයට අපහාස කිරීම මොකද්ද අපහාස කිරීම ඔබ දන්නා 20 වෙනි ව්‍යාප්ත සංශෝධනයේ සම්මත කරන ඕර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ජනතාවගේ අධිකරණ බලය ඍජුවම පාවා දුන්නා ඊට ප්‍රථම ව්‍යවස්ථාදායක සභාවක් තිබුණා ඒ ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව වලින් රාජ්‍ය නායකයා බැඳී සිටියා ඒක ගෝඨාභය රාජපක්ෂ ඉවත් කළා කියනකොට 20 වෙනි ව්‍යාප්ත සංශෝධනයේ නාගානන්ද ඍජුවම අග්‍රවිනිශ්චකාරවරයාට විවෘත අධිකරණයේදී කිව්වා You have lost your integrity and credibility. Please step down. ඔබට මේක අහන්න බෑ. ඔබේ අවංකත්වය, ඔබේ විශ්වාසනීයත්වය ඔබ ඉවත් කරගෙන නැති කරගෙන තියෙන කරුණාකර මේ නඩුවෙන් බහැලා යන්න කියලා. ඔහු විනාඩි 15කට බහැලා ගිය වෙලාවේ අධිකරණයේ හිටපු සියලුම නීතිඥයෝ නාගානන්ද වට කරගත්තා. නමුත් නාගානන්දට වැඩක් නැහැ නීතිඥයෝ කිසි දෙයක් කරගන්න බැරි අහිංසක ජනතාව වෙනුවෙන් ඔහු ඍජුවම පෙනී ඉන්නේ. අන්තිමට ඔවුන් ඇවිල්ලා කිව්වේ මොකද්ද? නාගානන්දගේ අභියෝගයේ ප්‍රතික්ෂේප කළ නඩුව අහනවා කියලා ජනතාවගේ අධිකරණ බලය සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂට පාවා දුන්නා. අන්න ඒකට තමයි නාගානන්දට චෝදනා පත්‍රය දුන්නේ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම, යුරෝපීය ප්‍රජාව, පොදු රාජ්‍ය මණ්ඩලය මේ හැම ආයතනයක්ම ලංකාවේ අධිකරණයේ හැතිරීමේ අවස්ථාවේදී දැඩිසේ විවේචනය කළා.